ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. අපි අද බලමු ඔයගොල්ලන්ගේ ගැටලු නිරාකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම වීඩියෝ එකෙත් දැම්මා අනිවාර්යයෙන්ම බලන්න කියලා. මොකද මගේ channel එක බලන කට්ටිය අනිවාර්යෙන් බලන්න. මොකද මේ මම තීරණය කරා ඔයගොල්ලන්ට පොඩි ශක්තියක් හරි වෙන්න. ඒ ශක්තියක් වෙන්නේ ඔයාලගේ දක්ෂතා තියෙනවනේ. ඒ දක්ෂතා මට වීඩියෝ කරලා සාමාන්‍යයෙන් තප්පර 30යි ඔයාලා රෙකෝඩ් කරලා මට WhatsApp කරන්න. මම WhatsApp නම්බර් එකක් දෙන්නම්. එතකොට මම ඉදිරියේදී ඒවා ඔයගොල්ලන්ට මේ channel එකෙන් මම වීඩියෝ ටික හදලා දාන්නම්. එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ශක්තියක් වෙයි කියලා. ඔයගොල්ලන්ගේ අදහස comment කරන්න. ඉතින් මම display එකේ දාන්නම් WhatsApp නම්බර් එක. ඒවලා තියන්න. එතකොට මම ඒවා හරි ගස්සලා ඔයගොල්ලන්ට දාන්නම්. හරි, අපි දැන් බලමු ගැටලු මොනවද කියලා. හරි, අපි බලමු ගැටලු එකින් එක ලියාගන්නේ කොහොමද කියලා. ඉක්මන් ටික්මන්ට යන් අර මං වෙනද වගේම ලියාගත්තා මේ මම දාන 50 වෙනි වීඩියෝ එක. ඒකෙ හින්දා මේකෙදි මං ගැටලු ගැන කතා කරන්න හිතුවා ඔයගොල්ලන්ගේ මං සින්දු දාපු හින්දා. ඉතින් channel එක බලන අයට ගොඩක් ස්තුතියි. ඉතින් WhatsApp number එක මම ඔයගොල්ලන්ට display එකේ දාන්නම්. එතකොට WhatsApp කරන වීඩියෝ ටික සමහරු කියලා තිබුණා වීඩියෝ දිග වැඩි කියලා. ඉතින් සමහරු දාලා තිබ්බා මේකේ පැහැදිලි මදි කියලා. එතකොට එතන දෙපැත්තක් තියෙනවා. මොකද මුලින් ඉඳලා මගේ channel එකේ හිටපු කට්ටියත් ඉන්නවා, අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටියත් ඉන්නවා, දක්ෂ කට්ටියත් ඉන්නවා, තාම ආධුනික කට්ටියත් ඉන්නවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා දැන් මගේ channel එක ගොඩක් බැලුවේ ආධුනික කට්ටිය. කියන්නේ මුලින් ඉඳලාම ඉගෙන ගන්න කට්ටිය, මුලින් ඉඳලා ඉගෙන ගන්න ආස කට්ටිය. ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් මම මේ channel එක මෙහෙමම දිගට අරගෙන යනවා. ඊට අමතරව ටිකක් පුහුණු වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ආධුනික මට්ටමින් ඔබට ගියපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් මම ඒගොල්ලන්ට වෙනම ලීඩ් ලෙසන් කරන ඒවා ටිකක් ඊටත් වැඩිය ලෙන්ත් එක අඩු කරලා මම වෙනම channel එකකින් කරන්නම්. මම බලාපොරොත්තු වෙන හැම එතකොට මේ දෙක crash වෙන්නේ නැහැ. නැත්තම් මම වීඩියෝ එකක් දාපු ගමන් සමහර ලාවට එක්කෙනෙක්ට පැහැදිලි වෙනවා, එක්කෙනෙක්ට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඒකෙ හින්දා මම ඒක කියන්නම ඕන කාරණයක් හින්දා තමයි කිව්වේ. වෙනම ලීඩ් ලෙසන් එකක් මම කරනවා මෙතනදී. ටිකක් තව ටිකක් මම ලෙන්ත් එක අඩු කරලා වීඩියෝ එකක් කරන්නම් ඒ කරන වෙලාවට. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. අපි බලමු ඊළඟ ගැටලුව මොකක්ද කියලා. සමහරව අහලා තියෙනවා තනියම ලීඩ් පාට් හදාගන්නේ කොහොමද කියලා. ලින් වීඩියෝ එකකදී මම කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. නමුත් මම මෙතනදීත් කියන්නම් ඒක. ඉදිරියේදී මම මේ සම්බන්ධයෙන් සීරීස් එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න හැබැයි තව මාසයක් දෙකක් යයි, පොඩි කාලයක් දෙන්න. ඒ සම්බන්ධයෙන් කල්පනා කරන්නත් ඕන කොහොමද මේ සීරීස් එක කරන්නේ කියලා. ඉතින් ඒක තමයි දෙන්න තියෙන උත්තරේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. ගිටාර් ස්ට්‍රමින් ගැන කරලා නැද්ද කියලා අහලා තියෙනවා. ගිටාර් ස්ට්‍රමින් සම්බන්ධයෙන් මම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. මට මේ channel එකේ වීඩියෝස් ටික චුට්ටක් හරි පිළිවෙලට හදාගන්න බැරි වෙලා තියෙනවා playlist වලට දාගන්න. ඉතින් ඉදිරියේදී මම ඒවා කරන්නම්. තවත් ප්‍රශ්නයක් තියෙනවා එතනම මේ කෝඩ් සම්බන්ධයෙන් කරලා නැද්ද කියලා අහලා තියෙනවා. කෝඩ් පිළිබඳවත් මම වීඩියෝස් තුනක් කරලා තියෙනවා. ඉතින් මගේ channel එකට ඉස්සෙල්ලා යන්න. channel එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා කෝඩ් සම්බන්ධයෙන් ඒ දාලා තියෙන ඒවා චුට්ටක් එහෙට මෙහෙට වෙලා තියෙන්නේ. මම ඉතින් playlist එකක් ඉක්මනටම හදන්නම්. හදලා මම දාන්නම්. හරි, ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ගොඩාක් අය සින්දු ඉල්ලලා තිනවා. මම ලිස්ට් එක ලියාගෙන තියෙන්නේ. මම කලින්ත් කියලා තිනවා. මම එකින් එක දෙන්නම් ඕගොල්ලන්ට. ඊට අමතරව මට මේ සමහරු කියලා තිබ්බා සින්දු ඉල්ලලා තිනවා තාම දුන්නේ නැහැ කියලා. ඉතින් මම බොහෝම ඉක්මනින් මේ සින්දු දෙන්න පොරොන්දු වෙනවා. අපි ඊළඟ ගැටලුවට යමු. ලෙසන් කරද්දී තියරි සම්බන්ධයෙන් කරන්න කියලා මට දෙන්නේ තුන් දෙනෙක් කියලා තිබ්බා. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. තියරි කරන්න පුළුවන්. තියරි කරනකොට තව දුරටත් මේක වීඩියෝ එකක් කරා කියන්නකෝ. ඒ වීඩියෝ එකේ ලෙන්ත් එකත් වැඩි වෙනවා. අනිත් එක තියරි කරන්න ගත්ත ගමන්ම සමහරුන්ට මේක එපා වෙනවා. මොකද මං channel එක මෙතන ක්‍රියේට් කරලා මම කරගෙන යන්නේ මුල ඉඳලා යනවා කියලා. මම මුල ඉඳලම දාලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න channel එකේ. තියරිත් එක්ක මම කරේ නැහැ. මං කරලා තියෙන්නේ ගොඩක් ඕගලන්ට මතක තියාගන්න පහසු විදියට තමයි සමහර දේවල් දීලා තියෙන්නේ. නැත්තම් කෝඩ් එක හැදෙන්නේ කොහොමද, මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා එහෙම මම කතා කරලා නැහැ ඕගොල්ලන්ට. මම මේ channel එක අර ගෙනියපු විදිහක් තියෙනවා. දැන් මට ඒක වෙනස් කරගන්න බැරුව ඉන්නේ ඇත්තටම. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහරු තියරි වලට කැමති නැහැ. සමහරු මතක තියාගන්න කෙටි ක්‍රම තමයි මගෙන් ගොඩක් අහලා තිබ්බේ. මට Facebook වලින් එහෙම message දාලා තිබ්බා ගොඩක් අය. මේ
තියරි නැතුව මේ මතක තියාගන්න ලේසි ක්‍රමවලට අපිට කියලා දෙන්න තියරි අපිට හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඉදිරියේදී මම ඔයගොල්ලන්ට කිව්වා අර channel එකක් වෙනම කරනවා කියලා. එතකොට මම ඒ channel එකේදී තියරි සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට කතා කරන්න. අපි යමු ඊළඟ ගැටලුවට. මේ ගැටලුව නම් ඕගොල්ලන්ගේ ගැටලුවක් නෙමෙයි. මේක මේ මගේ ගැටලුවක්. මොකක්ද දන්නවද? මට සින්දුවක් දාන්න කලින් ඒ කියන්නේ සින්දුවක ලීඩ් පාට් එකක් හරි කෝඩ් ලෙසන් එකක් හරි කරන්න කලින් මට තුන් හතර පාරක් හිතන්න වෙලා තියෙනවා මේ සින්දුව වෙන channel එකක උගන්වලා තියෙනවද නැද්ද කියලා. මොකද මම වෙන channel එකක උගන්වලා තියෙන එකක් උගන්වුවොත් එහෙම එතකොට ටග් ගාලා කියනවා මේ අන්න කොපි කරලා තමයි කරලා තියෙන්නේ කියලා. ඇත්තම කතාව මේ එහෙම දෙයක් නැහැ. ඒ අයත් ගොඩාක් දක්ෂ කට්ටිය තමයි ඕගොල්ලන්ට ඔය කියලා දෙන්නේ. මම දැකලා තියෙනවා මට හිතාගන්න බෑ සමහරුන්ගේ දක්ෂතාවයේ ඒ තරම් හොඳට channel කරන කට්ටිය මේ YouTube එකේ ඉන්නවා. හිතාගන්නවත් බෑ ඒගොල්ලන්ගේ talent එක. ඉතින් ඒකෙන් හින්දා මම ඒගොල්ලන්ව කොපි කරන්නේ නැහැ. මම ඒගොල්ලන්ගේ channel උත් බලනවා නැත්තේ නැහැ. නමුත් මම ඒගොල්ලන්ගේ කොපි කරන්න උත්සාහ කරන්නේ නැහැ. මගේ විදිහට තමයි මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඒකෙන් හින්දා ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. මම එහෙම මේ කාගෙන්වත් කොපි කරලා උගන්වන්නේ නැහැ. අය තමයි ඕගොල්ලන් අහලා තිබුණා ෆින්ගරින් ගැන. ඒ කියන්නේ ෆින්ගර් වලින් ප්ලේ කරන්න කොහොමද කරන්න කියලා ඒකට සීරීස් එකක් ගේන්න කියලා තිබ්බා. ඇත්තම කතාව මේ මට ෆින්ගරින් සම්බන්ධයෙන් මට චුට්ටක් ප්ලේ කරන්න පුළුවන් වුණාට මට ඒ තරම් ලොකු දැනුමක් නැහැ ෆින්ගරින් ප්ලේ කරන්න. ඒකෙන් හින්දා මම ඒ සම්බන්ධයෙන් වැඩි ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඇත්තම කතාව ඒකයි. ඉතින් බැරි දේ බෑ. පුළුවන් දේ විතරයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මම ඔයාලට ලින්ක් හොයලා දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. සිංහල channel ගොඩක් තියෙනවා ගොඩක් දක්ෂ කට්ටියගේ. ඒගොල්ලන්ගෙන් ඔයාලා ඉගෙන ගන්න ඒ channel එකට ගිහිල්ලා බලලා මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත channels තියෙනවා. ඉතින් මම ඒ වගේ channel වල link මම පල්ලෙහා description එකෙන් මං හොයලා දාන්නම්. එතකොට ඔයාලට fingerprint ගැනත් ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. තව කෙනෙක් අහලා තිබුණා ඉලෙක්ට්‍රික් උපාංග ගැන චුට්ටක් කතා කරන්න කියලා. ඉතින් මේ ඉලෙක්ට්‍රික් උපාංග ගැන කතා කරද්දී මං ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කතා කරන්නම්. ලීඩ් පැටල් ගැන ඊට අමතරව ඒවා ප්‍රෝග්‍රෑමින් කරන විදිය ඒවා වෙනම ලෙසන් එකක් මම කරන්න. අපි බලමු ඊළඟ ගැටලුව මොකද්ද කියලා. ආයෙනම් ගැටලු නැහැ. එච්චර තමයි. ගැටලු ගොඩාක් තිබ්බා. මේ ඒ තිබ්බේවා මම ගොඩාක් කතා කරපුවා තිබ්බේ. ඒක හින්දා ඒ සම්බන්ධයෙන් මම ගායේ කතා කරන්නේ නැහැ. ඉතින් මේ මේකෙදි මේ channel එකේ මම මේ 50 වෙනි වීඩියෝ එක දැම්මේ. ඉතින් ඒ දක්වා එනකොට ගොඩාක් අය මට සහයෝගය දුන්නා. ඒ තමයි කමෙන්ට් එකකින් හරි සහයෝගය දක්වපු ගොඩක් අය හිටියා. නම් වශයෙන් සඳහන් කරන්න මේ වෙලාවේ නොහැකි වුණත් ගොඩක් අය හිටියා. ඉතින් ගොඩාක් අයලා මල්ලිලා ඊට අමතරව ගොඩක් අය හිටියා. ඉතින් ඒගොල්ලන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හරි ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කමෙන්ට් එකකින් හරි ඉදිරියේදී මම ඒවා ගැන කතා කරන්නම්. වීඩියෝ එක අවසානයේදීත් මම ඔයගොල්ලන්ට මතක් කරනවා WhatsApp නම්බරේ 0717095453. ඉතින් ওই නම්බරයට ඔයගොල්ලන් අර මම කලින් කිව්වා වගේ තප්පර 30ක් වලත ඔයගොල්ලන් එවන්න මට වීඩියෝස් channel එකේ මම දාන්නම්. හරි ওই ටික තමයි ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ. ඉදිරියේදී එන ගැටලු සම්බන්ධයෙන් මම ආයෙත් වෙනම වීඩියෝ එකක් තව වීඩියෝස් 10කින් විතර පස්සේ මම කරන්නම්. හරි ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.